මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන සුවිශේෂ වන්නේ අලුත් දැනුමක් හොයන එමගින් තමන්ගේ ඥාන මණ්ඩලය පුළුල් කරගත හැකි මානවකයන් වෙනුවෙන් සම්පාදිත නිසා. ඒ අර්ථයෙන් අපි අද ආරාධනා කළා චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලද ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයන් දෙකෙන්ම ග්‍රන්ථකරණයේ නියැලිච්ච ඇකඩමියාව එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය දැනුමුන් සුපෝෂිත කරවන මානවකයෙකුට ඔහු නමින්ද කලාවක් ජනමාධ්‍යයක් හෝ සන්නිවේදන විෂය ධාරාවක් අධ්‍යයනය කළ නොහැකි යැයි අප විශ්වාස කරන නිසා විශේෂයෙන්ම මානව ශාස්ත්‍රීය විෂයන් අධ්‍යයනය කරන අපි අනිවාර්යෙන් අන්තර් සංස්කෘතික සන්නිවේදනයේ විෂය පතේ පිළිබඳ යම් අවබෝධයක් තිබෙන්න ඕන කියලා තමයි මගේ විශ්වාසය. ඒ අර්ථයෙන් මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කාලණයක් ලබා දීමට ගන්න උත්සාහයක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි ඒක බොහොම ආකර්ෂණීය වෙන විදිහට ලබා දීමත් මම හිතන්නේ මෙතන කරනවා. මොකද අපි අර සංනිවේදනයේදී කියන දේ තමයි අර යමක් ඔබ දෙනකොට ඒක විනෝදයක් එක්ක බොහොම ආසාවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන ආකාරයකට මේ වැඩසටහන, ඒ කියන්නේ ඒ සංදේශය ලබා දෙන්න කියන එක. දැන් අපි ඇත්තම දැන් සංනිවේදනය ගැන අපි බොහොම සරලව අපි කතා කරොත් තියෙන කාරණේ තමයි අපිට යම්කිසි ආකාරයක අදහස් තොරතුරු හුවමාරු සංඥා සංකේත හුවමාරු කර ගැනීමක් බෙදා හදා ගැනීමක් කියලා අපිට කතා කරන්න පුළුවන්. ඇත්තම බොහොම තවත් සරලාර්ථිකෙන් ගත්තොත් මනාකොට නිවේදනයක් කිරීම. එහෙම නැත්නම් යහපත් ආකාරයකට කරන අදහස් උදහස් හුවමාරු කර ගැනීමක් කියලත් අපිට කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඇත්තම මේකට විශාල නිර්වචන සංඛ්‍යාවක් සංනිවේදනය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් සමහර ඇත්තම කියන කාරණේ තමයි පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීමත් අසීරුයි කියන එක. මොකද අපිට ඇත්තම දැන් මේ පෙනෙන්න තියෙන සංනිවේදන ක්‍රියාවලියකට අමතරව අප තුල නොපෙනෙන සංනිවේදන ක්‍රියාවලියකුත් අපිට සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ කතා කරනකොට මා තුල තව සංනිවේදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක හරිම සංකීර්ණ ශේෂ්ත්‍රයක්. අපි නමුත් බොහොම සරලව කිව්වොත් එහෙම, මොකද කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම සංඥා සංකේත පද්ධතියක් අපි හුවමාරු කර ගැනීමක් තමයි, අපි මනාකොට හුවමාරු කර ගැනීමක් තමයි මේකෙන් සංනිවේදනයෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ. පණිවිඩයක් අරගෙන යන්නේ. අරගෙන යාමක් තමයි අපිට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාගේ කෘතියේ දෙවැනි පරිච්ඡේදයට මම කෙලින්ම යොමු වෙනවා. මේ කෘතියේ දෙවැන්න ඔබ පටන් ගන්නේ සංස්කෘතිය නමින්. සංස්කෘතිය අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? ඔය ඇත්තටම අපි දැන් සංස්කෘතිය පිළිබඳව ගත්තොත් එහෙම නිර්වචන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකත් අර වගේම තමයි සංනිවේදන වගේම තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද පැහැදිලි අපිට පරිපූර්ණ නිර්වචනයක් ඉදිරිපත් කිරීමක් කරන්නට අමාරුයි. නමුත් බොහොම සරලව ගත්තොත් එහෙම අපේ ඇදහිලි, විශ්වාස ක්‍රම, ව්‍යවහාරික කලා, ජීවන පිළිවෙත්, සිරිත් විරිත්, සම්ප්‍රදායන් සහ සමාජීය සංකල්පනා, ශිල්පක්‍රම, විශ්වාස, චාරිත්‍ර මේ සියල්ලක් ඇතුළත් සමස්තය විදිහට අපිට බොහොම සරලව කියන්න පුළුවන් සංස්කෘතියක් කියන එක. මදිරණී මුහුදට නෙරා ගියපු බින්තිරයක් වන ග්‍රීකය එක්තරා විදිහකට පුරා කතා, පුරාණෝක්ති, එහෙම නැත්නම් මිනිසා පිළිබඳ මිත්‍යා කතා, ජීවිතය පිළිබඳ මිත්‍යා කතා සහ වීර කතා වලින් ආඩ්‍ය වෙච්ච මානස විලක්. ඉතින් එහි වෙච්ච මේ මානසවිලේ ජීවත් වෙච්ච විවිධ මානවකයෝ දේශපාලනය, සමාජය, ආර්ථිකය, අනිකතට කලාව, තාරකා විද්‍යාව වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අර්ථයෙන් තමයි නූතන සමාජ සන්දර්භයකට අපි ගමන් අරගෙන තියෙන්නේ. ග්‍රීකයේ විතරක් නෙමේ ලෝකයේ අනිත් රටවලුත් මැදිහත් වුණා. නමුත් මූලික වශයෙන් ග්‍රීකයේ මැදිහත් වීම ලෝකයේ කලාව යම් තැනකට ගෙනාවා කියොත් එනිවැරදි. එතකොට මේ ඔබේ කෘතියේ 14 වෙනි පිට කියවනකොට අපිට 14 වෙනි පිටේ මේ පුරාණෝක්ති ගැන සඳහන් වෙනවා. මම කැමති පුරාණෝක්තිය සහ සංනිවේදනය අතර තියෙන සම්බන්ධය කොහොමද කියලා දැනගන්න. නෑ අත්‍තරම කියන පුරාණෝක්ති අපි ගත්තත් එහෙම අපිට එක පැත්තකින් තමයි අංක සංස්කෘතියක අපි ගොඩනැගීමේදී අපිට පුරාණෝක්ති කියන එක ඊට වඩා වැදගත් කියන එක.
මොකද දැන් අපි ඇත්තටම කියනවා නම් අපි ඉස්සර අතීතයේ ගත්තොත් එහෙම තියෙන දේම දැනුම සම්ප්‍රේෂණය කිරීම සඳහා පාවිච්චි කරපු එක බොහොම ප්‍රබල ක්‍රමයක් අපිට. එතකොට දැන් ඒ හරහා දැනුම් සම්භාරයන් තව සමාජයකින් තව සමාජයකට අරන් ගියා. දැන් අනිත් පැත්තෙන් තියෙන තේ දී තමයි මේක නිර්මාණශීලීත්වය කියන එක. මොකද අපිට දැන් එක්තරා කාල පරිච්ඡේදයක තියෙන දැනුම අපි අරගත්තාම දැන් මම මේක සංවේදන පැත්තකින් මම මේ කතා කරන්නේ. ගත්තාම ඒ දැනුම් සම්භාරය කාටත් ගැළපෙන විදිහකට ලබා දීම අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒ සමාජ ක්‍රමයත් එක්ක ඒකට ගැළපෙන ඒකට ආකෘතින් ගොඩනගා ගන්නවා. එතකොට ඒකත් එක්ක තමයි අපි මේ සංවේදන ක්‍රියාවලියද මේ දැනුම ගොඩනගා ගැනීම සඳහා ඒවා තවත් සමාජයකට ඉදිරිපත් කිරීම සඳහා මේක පාවිච්චි වෙන්නේ. එතකොට අපිට පුරාණෝත් අපි මේ කියන ක්‍රමේදී අපි මේ අන්තර් සංස්කෘතික සංනිවේදන ක්‍රියාවලියේදී අපිට අත්‍තරම් වැදගත් වෙන කාරණේ තමයි මේ ජන කොටස් වල එක එක කණ්ඩායම් වල අපි ගත්තොත් එහෙම ඒගොල්ලෝ හිතන මතන ක්‍රමය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ යම් කිසි අදහස් උදාස කරන ක්‍රම එතකොට ඒගොල්ලන්ගේ දැනුම සම්ප්‍රේෂණයට පාවිච්චි කරපු එක අපි ගත්තොත් එහෙම ප්‍රශස්ත ක්‍රමයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ කෘතිය පරිශීලනය කිරීමේදී මට දැනෙච්ච කාරණයක් තමයි ඒ මාතෘකා පිළිබඳ විග්‍රහ කරන්න ඔබ විසින් යෝජනා කරන චිත්‍ර ඡායාරූප වෙනස් ආකාරයේ සිම්බල්ස් එහෙම නැත්නම් සංඥාර්ථ ඉදිරිපත් කරනවා. එතකොට පාඨකයාට මේ කෘතිය කියවනකොට කෘතියේ මාතෘකාව දුටු සැනින් ඔබ විසින් යෝජනා කරන ඡායාරූප විසින් ඒ මාතෘකාව තීව්‍ර කරන ඒ මාතෘකාවේ අදහස වඩා සුපෝෂණය කරන චිත්‍ර ඔබ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක එක්තරා විදිහකට මේ පාඨකයාගේ thinking pattern එක ටිකක් develop කරන්න සංවර්ධනය කරන්න දායක වෙනවා. එහෙම නැත්නම් මනසේ නිම්මලු පුළුල් කරන්න දායක වෙනවා කියන එක තමයි මගේ අදහස. මම කැමති මේ කෘතියේ 25 වෙනි පිටුවේ සඳහන් සංස්කෘතික දෙමුහුන්කරණය පිළිබඳව ඔබේ අදහස දැනගන්න. නෑ අත්‍තරම දැන් ඔය සංස්කෘතික ඔය අපි කියන්නේ මේ hybrid කියන එක පිළිබඳව අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි තවත් එක සංස්කෘතියක් තවත් සංස්කෘතියක් එක්ක එහෙම මුහුවීම, ඒ කියන්නේ හයිබ්‍රිඩ් කිරීම කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි රැප් සංස්කෘතිය. දැන් රැප් සංස්කෘතිය අපි ගත්තොත් එහෙම වෙන ඔය හිප් හොප් එහෙම අපි ගත්තොත් එහෙම බටහිර සමාජයෙන් මෙහෙට ආපු එකක්. හැබැයි දැන් ඒක ලෝකයේ එක එක රටවල ජනප්‍රිය වෙනවා. හැබැයි ජනප්‍රිය වීමේදී අපි ගත්තාම ඒ ජනප්‍රිය වෙන්නේ තමන්ගේ තියෙන ඒක තමන්ගේ රටවල නෝට එක පොඩි වෙනස් වීමකටත් ඒක ලක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔබ බැලුවොත් එහෙම ඔය රැප් සංගීතය එහෙම ගත්තොත් එහෙම ඔක බිහි වෙනකොට ගොඩක් වෙලාවට අර බිත්ති වල ලියලා තිබිච්ච ඒවා අරගන්නේ ඕල්ලාට්. ඇත්තටම එතකොට ලැන්ග්වේජ් එක එච්චර හොඳ නැහැ. සමහර වචන එහෙම පාවිච්චි කරන ඒවා ඒගොල්ලන්ගේ ගීතවල එහෙම තිබිච්ච ඒවා අපි ගත්තොත් එහෙම එච්චර අපි පිළි කියන්නේ එච්චර හොඳ නැති වචන කියලා අපි කියන මොකද ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ අය කතා කරන භාෂාවේ නිර්මාණාත්මක ගතිය අඩු අත්‍තරම එහෙම. එතකොට දැන් ඒ වගේ තමයි සෝෂල් ක්ලාස් එක කියලා එක එන බිහිවන සමාජ පන්තිය. එතකොට දැන් ඒක එහෙන් ඒක සංස්කෘතියකින් ආවිල්ලා මෙහෙට එනකොට අපි ගත්තොත් එහෙම මෙහෙ වෙන කණ්ඩායමක් කරගන්නවා. දැන් මෙහෙ ඔගොල්ලෝ බැලුවොත් එහෙම දැන් ඒක කරලා ටිකක් සමාජ ඉහළ මිඩල් ක්ලාස් සහ ඉහළ ඉන්න කණ්ඩායමක් එන්නේ. එතකොට ඒක ලංකාවට එනකොට ඒක යම් කිසි වෙන ආකාරයකට වෙනසක් අපි අර ඇති කරගත්තා. එතකොට දැන් මේක ගොඩක්ම කර කියන කාරණේ තමයි අපි අතන මේ මීඩියා වලින් මේක මේ ඔය මේ හයිබ්‍රිඩ් එක සංස්කෘතිය එහෙම නැත්නම් දෙමුහුන් සංස්කෘතිය අපි ගොඩනගනවායි කියන එක. මොකද අපි මෙහාට එනකොට අපි ඒක යම් කිසි ආකාරයකට අපි හදා ගන්නවා ඒක මෙහෙට ගැලපෙන විදිහකට මොඩල් එක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම රියැලිටි ෂෝ වුණත් වෙන්න පුළුවන්. එතකොට ඒක බටහිර සමාජයක ගත්තොත් එහෙම ඒක තියෙන මොඩල් එක මෙහාට එනකොට ටික ටික අපි ඒකම ඒක අපි අරගන්නවා අනුකරණය කරනවා. හැබැයි ඒක මෙහෙට එනකොට යම් කිසි ආකාරයක අපි ගැළපීමකුත් අපි මේ මෙහෙ ගොඩනගනවා. අපි ඒක වුමනාවෙන් කරන වැඩ ඒවා බොහෝ විට අපි ඒක හදා ගන්නවා. එතකොට මීඩියා වලින් අපි ගොඩක් වෙලාවට කියන කතා කරන්නේ මේ 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 සංකල්පෙදි කියන කාරණේ තමයි අපි මේ මාධ්‍ය පැත්තෙන් බැලුවොත් එහෙම මාධ්‍ය මේ වගේ يعني හිතාමතා බොහෝ විට ඒක සැලසුම් සහගතව මේ වගේ එක එක දේවල් අපි හදලා අපි සමාජයට දානවා. මොකද මේක ඒක වැදගත් අපි ඉන්ඩස්ට්‍රියක අරන් යන්න. ඒක සංස්කෘතිය يعني අපි මේ වගේ දේවල් අපි අරගෙන මෙහේ අපේ ග්‍රාහකයා කියලා කියන්නේ ඇත්තටම අපි ගත්තොත් මේක වෙළඳ පොලක්. එතකොට ඒ වෙළඳ පොල තුල ඒවට ආකර්ෂණය කරගන්න එහෙම නැත්නම් ඒවා channel ජනප්‍රිය කරන ආදායමක් ලබා ගන්න
අපි කරන දේ මොකද්ද? ප්‍රොඩක්ට් එකක් විදිහට මීඩියා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක අපි මේ සංස්කෘතින් මේ නිෂ්පාදන අරගෙන අපි වෙළඳපොළට නිකුත් කරනවා කියන එක. ඒතර තමයි ඇත්තම කතා කරලා තියෙන්නේ. ඒ කියන අර්ථයෙන් මාධ්‍ය විසින් මෙහෙම එක එක තැන් වලින් අරගෙන එක එක සංස්කෘතියෙන් දේවල් අරගෙන අපේ ඒවත් එක්ක එකට ගැලපෙන විදිහට ඒ කියන්නේ ඒක අපි රිසර්ච් කරලා කරන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් තව තැනකට ඒක ඉදිරිපත් කිරීමක් කරනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය. දැන් 17 සියවසට කලින් කාලවකවානුව විශේෂයෙන්ම නාට්‍ය කලාවේ විකාශනය දිහා අපි බැලුවහම සැක්ස් මේනින්ජන් ආදිපතවරය ආතර් ගෝඩන් ග්‍රේක්, එමිල් ලොගිය, කොන්ස්ටාන්ටින් ස්ටැනිස්ලාව්ස්කි වැනි අයගේ මැදිහත් වීමට කලින් මේ නාට්‍ය කලාව තිබුණේ නළු කලාවක් විදිහට. පස්සේ තමයි මේක අධ්‍යක්ෂකවරයාගේ කලාවක් බවට පත් වෙන්නේ. එතකොට ග්‍රීකය ඊට පස්සේ ඉන්දියාවේ සංස්කෘත නාට්‍ය වලට අපි ගියාට පස්සේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ප්‍රභූවරුන්ගේ කලා තමයි මේවා. එතකොට සාමාන්‍යයට රසවින්දනයේ තිබුණේ දිමිච කලාවන් වෙනත් විදිහේ කලාවන්. ඒ කලා භාගය. එතකොට ඒ ප්‍රභූවරුන්ගේ ප්‍රභූත්වය ආරක්ෂා කරන ඔවුන්ගේ සුඛ විහරණය උදෙසා පාවිච්චි කරපු ඔවුන් විසින් මේන්ටේන් කරපු එහෙම නැත්නම් ඔවුන් විසින් පවත්වාගෙන ආපු කලාවක් තිබුණා. හැබැයි 17 වෙනි සියවසෙන් පස්සේ කාලේ වෙනකොට ලෝකේ වෙනස් වෙන සමාජාර්ථික දේශපාලනික වෙනස්කම් මත විශේෂයෙන්ම කලාව පිළිබඳව එතෙක් තිබිච්ච අදහස වෙනස් වුණාට පස්සේ මේක වෙළඳපළකට ඇවිල්ලා එක්තරා විදිහකට අධ්‍යක්ෂකවරයා තැනට ඇවිල්ලා නිෂ්පාදක ප්‍රොඩියුසර් කියන තනතුරක් එක්ක එන්න පටන් ගන්න. අන්න එතනදී කලාව එක්තරා විදිහකට වාණිජකරණයකට ලක්වෙමින් තියෙනවා. මම විශ්වාස කරනවා ඔබතුමා මේ මතු කරපු කාරණේ එක්තරා විදිහකට නාට්‍ය කලාව ඇතුලේ අපිට ටිකක් වෙනස් විදිහට කියව ගන්න එක විදිහක් කියලා. විදිහේ විශේෂයෙන්ම ওই සංස්කෘත නාට්‍ය වලට එහෙම ගියාට පස්සේ දැන් විදූෂක ඇතුළට මේ ඉන්නේ වාසවදත්ත අභිසව යන්න ඕනේ අපි ගිහිල්ලා කතා කරලා එන්න කියලා ඒ හැම වෙලාවෙම මේ සොසයිටි මේ රජතුමා එනවා කියලා කිව්වා කියලා ඔන්න රවුම කරලා මේ තියෙන්නේ රජතුමා ඉන්න තැන යන්න ඕන රජතුමාට කතා කරන්න. දැන් ඔන්න අද රත්නාවලී නාට්‍ය පෙන්නනවා හැමෝම එන්න ඕනේ බලන්න වගේ ඒ කියන ඒවා ඇතුලේ පරිසරේම ආවනවා. අනික් පැත්තට ඒ අයට විතරක් සුවිශේෂී වෙච්ච රජ කෙනෙකුට රජ වෙන්න බෑ සූසට කලා නොදැන විශේෂයෙන්ම ඉන්දියාවේ. එතකොට නාට්‍ය කලාව හෝ අනික් පැත්තෙන් කාව්‍යයන් නිර්මාණය වෙලා තියෙන කෘති දිහා බැලුවට පස්සේ කවි බැලුවට පස්සේ මේවා ඔක්කොම ප්‍රභූවරුන්ගෙන් ආපු ඒවා. එතකොට ඒ ප්‍රභූවරු එක්තරා විදිහකට තමන්ගේ කල්චර් එකක් ආරක්ෂා කරන්න ක්වොලිටි එකක් ආරක්ෂා කරන්න තමයි කලාව පාවිච්චි කරලා තියෙන්නේ කියලා තමයි අපිට ඓතිහාසික කාරණාවලින් පැහැදිලි වෙන්නේ. එක්තරා ආකාරයකට මේ ශාස්ත්‍රීය කෘතියක් වශයෙන්ුත් මේ කෘතිය පරිශීලනය කිරීමේදී මේකේ සැකැස්ම ඊටාම වැදගත්. මේ සැකැස්ම සාමාන්‍ය කෘතිවලට වඩා වෙනස් විදිහට හැදිලා තියෙනවා කියන එක අපිට තේරෙනවා. තුන්වෙනි පරිච්ඡේදයේ අන්තර් සංස්කෘතික සංනිවේදනයේ අර්ථ දක්වනවා. ඊට වෙනස් විදිහකට මම කැමති ඒක ගැන යමක් විග්‍රහ කරනවා නම් අන්තර් සංස්කෘතික සංනිවේදන පිළිබඳව ඇත්තම දැන් අපි බොහොම සරලව කිව්වොත් එහෙම ඒ තමයි දැන් අන්තර් සංස්කෘතික සංනිවේදනය කියන එක අපේට අතීතින් තමයි තිබිච්ච. අතීත කියලා කියන්නේ ගෝත්‍රික සමාජය එකම ජන කොට්ටාශයක් ඉඳලා ඒක බෙදෙන්න පටන් ගත්තා කියලා අපි කියමුකෝ. අන්න එතනින් තමයි මේක පටන් ගන්නෙ. මොකද එක්කේ කණ්ඩායම තව කණ්ඩායමකට වෙනස් වෙනවා. එතකොට එතනින් අපි මානව එක කණ්ඩායමක එක තැනක හිටියා කියලා එතනින් මේක ඊට පස්සේ ගෝත්‍ර විදිහට වෙනස් වෙනවා නම් වෙනකොට මේක පටන් ගන්නවා. මොකද එක සංස්කෘතියක් ඊට පස්සේ කණ්ඩායම තව කණ්ඩායමකට වඩා වෙනස්. අපිට සිද්ධ වෙනවා මෙයාගෙන් අනිත් එක්කෙනාගෙන හොයන්න. අනිත් එක්කෙනාගෙන සැලකිල්ලක් දක්වන්න. මොකද අපි ඇත්තම සරලව කිව්වොත් එහෙම තියෙන කාරණේ තමයි අපි ගත්තාම මේ අන්තර් සංස්කෘතික සංවේදනය කියලා කියන සංස්කෘතියෙන් විවිධ වෙනස් වූ සංස්කෘතියෙන් දෙකක එන අය එකට මුණ ගැහෙනකොට එහෙම නැත්නම් සංස්කෘතියෙන් දෙකක් එක්ක සංනිවේදනයේ යෙදීම තමයි අපි ඇත්තම අන්තර් සංස්කෘතික සංවේදනය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් x කියලා එක සංස්කෘතියක් තියෙනවා y කියලා එක සංස්කෘතියක් තියෙනවා. එතකොට අපි බොහොම සරලව විදිහට කිව්වොත් එහෙම එතන මේ විවිධ ස්වරූපයෙන් එන සංස්කෘතියෙන් දෙකක අය
සන්නිවේදන ක්‍රියාවලියක යෙදෙනකොට එක තමයි අපි කියන්නේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය කිය. ඇයි මේක වැදගත්? එතකොට අපිට වැදගත් වෙන කාරණේ තමයි ලංකාවම ගන්නකෝ. දැන් ලංකාවේ අපි ඇත්තටම ඉන්න සංස්කෘතියන් වල මිනිස්සුන් තේරුම් ගන්න ද ඉන්නේ. අපි ප්‍රධාන ජන කොටස් අපි ගත්තොත් එහෙම අපි යුද්ධයක් තිබ්බා. යුද්ධය තීවරත් වුණා. එහෙම නැත්නම් අපි තව ජන කොටස් ඉන්නවා. හැබැයි අපිට බැලුවොත් එහෙම අපි ගොඩක් කලකට කතා කරන මගේ කණ්ඩායම. එහෙම නැත්නම් අපි කතා කරන දේ තමයි ඒගොල්ලොත් එක්ක අපි සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ කවුද කියලා අපි දන්නේ නැහැ. පුංචි රටක්. හැබැයි අපිට එකට එකතු වෙලා තාම එකිනෙකා හඳුනා ගැනීමට, එකිනෙකාගේ සංස්කෘතියෙන් තේරුම් ගැනීමට තාමත් අපි සමත් වෙලා නැහැ කියන තමයි මගේ පෞද්ගලික අදහස. මොකද අපි මේ සංස්කෘතිය හම්බ වෙනවා හැබැයි. අපි පළක්කට මගේ ගමට අල්ලපු ගම ඉන්න වෙන කණ්ඩායමක්. හැබැයි අපි දෙගොල්ලෝ අතර අන්තර් සංස්කෘතික සංනිවේදනය ගත්තොත් එහෙම ඊටාම පහළ මට්ටමේ ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පාඩුව ඉන්නවා, අපි අපේ පාඩුව ඉන්නවා. අපි දෙගොල්ලෝ එකට එකතු කරන්න කවුරුත් සම්බන්ධතාවය ඇති කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි සමහර ජන කොටස් ඉන්නවා අපි රටවල බලන්න කොච්චර එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ලෝ හදාගෙන තියනවාද? ඒත් අන්තර් සංස්කෘතික සංනිවේදනය කියලා කියන්නේ මගේ තියෙන දේවල් අත්හරින්න කියන එක නෙමෙයි. මගේ සංස්කෘතිය අත්හැරලා මේ ආගම් අත්හැරලා අනිත් එක්කෙනා වෙනද ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මට ඔබ තේරුම් ගන්න පුළුවන්ද? මට ඔබත් එක්ක හොඳ සංනිවේදනයක් කරන්නට පුළුවන්ද? ඒක අපිට වැදගත්නේ. මොකද දැන් මිනිස්සු දැන් අපි ගත්තොත් එහෙම දැන් අතීතයට වඩා අද වෙනකොට අපිට අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවල් වැඩි වෙලා තියෙනවා. එහෙම සිද්ධ වෙලාම තියෙනවා. දැන් ඔබ ගන්නකො ඔබ ඉගෙන ගන්නවා රුසියාවල. අන්තර් සංස්කෘතික සංනිවේදනය නෙමෙයිද? ඔබ එහෙ යනවා ගියා. ඔබට ගියහම අභියෝගයක් තිබ්බා. වෙනම සංස්කෘතියක් කන විදිහ වෙනස්. කවදාවත් මෙහි ලංකාවෙ ඉඳලා හිම වැටිලා නැහැ. ඔබට හිම වැටෙන්න පටන් ගන්නවා. සීත කාලයක් එනවා. ඍතු ભેදයේ තියෙනවා. ඊට පස්සේ කතා කරන මිනිස්සු තේරුම් ගන්න බෑ. හයියෙන් කතා කරනවා කියලා හිතනවා. මේ රවුන්ඩු වෙනවා කියලා හිතනවා. කවදාවත් නොකවපු දේවල් කඳ සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු හැසිරෙන විදිහ වෙනස්. අනික අපේ තාලෙට උඩුබුරන බල්ලෙක්වත් නැහැ. නෑ ඒක තමයි මං කියන දේ. දැන් වෙනදට වඩා දැන් මම අධ්‍යාපනය ලබනවා හැම ලංකා ගොඩක් දෙනෙක් එහෙම තමයි. පාර යන්න මේකෙන විශ්වවිද්‍යාලයේ පාඨමාලාව මෙතන උගන්වනවා කියලා තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ අපිට අනිත් පැත්තෙන් අපි කියන ටුවරිසම් ගැන කියනවා. එන්ඩ ලංකාවට විසිට ශ්‍රී ලංකා කියලා ක්‍රිකට් තරඟවල බෝඩ් උස්සන් ඉන්නවා අපි. මේ එන්නේ ෆොරිනර්ස්ලා. ඒ ආපුවාම සංස්කෘතිය ගන්නවා මේ මිශ්‍ර වෙනවා. එදා අපේ ආච්චිලා සීයලා අටමස්ථාන සලොස්මස්ථාන ගියා. හැබැයි අද වෙනකොට මොකද්ද? දඹදිව. දැන් ඒ ගමන නතරක අඩු වෙලා දැන් අපි ගොඩාක් වෙලට උත්සාහ කරන්නේ ලංකාවෙන් පිට යන්න. මොකද එයා ටිකට් අඩු වෙලා තියෙනවා. දැන් මේ දවස්වල අර පහසුකම් වැඩි වෙලා තියෙනවා. බජට් එයාලා ඉන්න ඇවිල්ලා තියෙනවා. ඒවට එක්ක යන කණ්ඩායම් ඇවිල්ලා තියෙනවා. ඒ වගේතරක් නෙමෙයි දැන් අපි උපසංස්කෘතීන් හැදිලා තියෙනවා. දැන් සමහරවල්ට සමහර රස්සාවල් කරන අය මාසෙකට විතර යනවා shopping යනවා කියලා යනවා. විවාහයක් වෙන්න ලං වෙනකොට ඡායාරූප ගන්න පිටරට යනවා. ප්‍රී ෂූට් ඇත්තටම එක තමයි මම කිව්වේ. දැන් ඒ කියන්නේ දැන් අපි ඒ සම්බන්ධතාව දැන් අද වැඩි කරගෙන තියෙනවා. ඊළඟට අපේ ප්‍රශ්න ගැටලු අපේද? දැන් උදාහරණයක් ගත්තොත් එහම ගෝලීය උණුසුම වැඩි වෙමින් යනවා. ඒක ලංකාව කරපු දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවට උත්තර හොයන්න වෙලා තියෙන ලෝකෙත් එක්ක. ඒ කියන්නේ අපි ලංකාවට මෑත කාලේ දැන් අපි කොච්චර දුරට අනිත් රටවල් ඇඟිලි ගහනවද? එක රටක් තව රටකට මැදිහත් වෙලා තියෙනවද? මේ සංස්කෘතිය මේ මිශ්‍ර වෙන්නේ. අපි ආයෝජකයන්ට මෙහෙන්න කියනවා. එතකොට ඒගොල්ලෝ අඳුන්තර එක්කෙනෙක් දෙන්නෙක්වත් යන අඳුම තරමින් ඒකේ කලමනා කරන මට්ටමේ මෙහාය වැඩ කරනවා. ඒ වැඩ කරන කට්ටේ ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒගොල්ලෝගේ ආහාර රටාව වෙනස්, ඒගොල්ලෝගේ භාෂා රටාව වෙනස්, භාෂා රටාව වෙනස්, ලයිෆ් ස්ටයිල් එකම වෙනස්. උදේ අවදි වීමේ සිට නිින්දට යාම දක්වා වෙනස් වෙලා තියෙනවා. සංස්කෘතික ලක්ෂණ. දැන් අනිත් පැත්තෙන් බලන්න දැන් අපි කියනවා දැන් මේ දවස්වල ගොඩක් දෙනෙක් ඉන්නවා පොලිමේ, මොකද පාස්පෝර්ට් එක නම් පිටරට යන්න. ඒක යන කට්ටියට කොච්චර අභියෝගයක් තියෙනවා කියලා බලන්න. දැන් සමහර රටවල හොඳ පුහුණුවක් දීලා ඒ රටවලට ගන්නවා. හැබැයි තව රටවල යනකොට එහෙම නැහැ. ගියාට පස්සේ ප්‍රශ්නක් තියෙනවා. මොකද කන විදිය වෙනස්, මේ එහෙ තියෙන භාණ්ඩ මෙහෙ පාවිච්චි කරලා තියෙන නීති රීති පද්ධතිය දැනගෙන නැහැ. හැබැයි අපිට යන්න වෙනවා රස්සාවල් වලට. එතකොට දැන් ඔබටත් මටත් අපි හැම එක්කලාටම තියෙන කාරණේ තමයි වෙනදට වඩා මේ සංස්කෘතිය එක්ක අපි ගනුදෙනු කරනවානේ. දැන් Facebook අරගන්නකො. දැන් මම කල්පනා කරන කාරණේ තමයි මං මීට අවුරුදු 20කට 30කට කලින් ගත්තොත් එහෙම මට මෙච්චර යාළුවෝ හිටියද? යාළුවෝ කියන්නේ මගේ මේ එකට ඉන්න ඒක රික්වෙස්ට් කරලා තියෙන කණ්ඩායම ගත්තොත් එහෙනම් මගේ Facebook account එකේ මහා විශාල සෙනගතෝගයක් ඉන්නවා දැන්. මේ හැමෝම ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. වැදගත්ද මෙයා? වැදගත්ද? දැන් අනිත් පැත්තේ වෙන කාරණය තමයි මේ ඔක්කොම ඕනෑම කෙනෙක්ට රටවල් විශාල සංඛ්‍යාවක විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මිනිස්සු මේ අනිත් පැත්තේ.
අපු ටෙලිවිෂන් එක දාපුවාම තියෙන ඉන්දියන් ඒවා තියෙනවා කොරියන් ඒවා තියෙනවා ඊට පස්සේ අපි කේබල් channel එකක් ගත්තොත් ඊටත් වඩා රටවල් ගණනාවක් තියෙනවා අපි බලන් ඉන්නවා මේ මිනිස්සු කොයි වගේද මොනවද සංස්කෘතිය ඒ කියන්නේ අන්තර් සංස්කෘතික කියන සංස්කෘතින් අතර මේ සම්බන්ධතාවය කියන එක අද අතිශයම පුළුලා තියෙනවා හැබැයි අපිට ඉගෙන ගන්නවත් වෙලා තියෙනවා මම කතිකාචාර්යවරයෙක් විදිහට ගත්තොත් එහෙනම් මට සංස්කෘතින් දැනගන්න එපා මම වෝක්ෂොප් එකක් තියෙනකොට මම දැනගන්න ඕනේ මේකේ වෙන සංස්කෘතින් අය ඉන්නවා සමහර මම කන දේවල් ඒගොල්ලෝ කන්නේ නැහැ ඒ සංස්කෘතියෙන් කට්ටිය කැම ගන්න දේවල් අනිත් අය ගන්නෑ මොකද සංස්කෘතියේ බාධක තියෙනවා ඊට පස්සේ අතර අත දෙන්න පුළුවන්ද ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන සීමා මායිම් මොනවද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවල් මොනවද එතකොට අපිට අද තියෙන කාරණා තමයි මේක අද අපිට හැම එක්කෙනෙක්ටම මේක හැම එක්කෙනෙක්ටම මේ අන්තර් සංස්කෘතික සංවේදනය කියන එක අවශ්‍ය වෙනවා මොකද එක පැත්තක අපිට උමනයි මොකද මම එකට සූදානම් වෙලා ඉන්නකොට තමයි ඔබට දැන් ඔබ හිටියා රෂියාවල දැන් ඔබට ප්‍රශ්නයක් නැහැ ඕනතන කියන්න පුළුවන් මොකද ඔබ එකක් ලැන්ග්වේජ් එක දන්නවා අනිත් පැත්තෙන් ඒ සංස්කෘතිය මොන වගේද කියලා දන්නවා එතකොට දැන් එහෙම නැති එක්කෙනෙක්ට තව සංස්කෘතිකට යනකොට ඉගෙන ගන්න වෙනවා ප්‍රධාන දේවල් ටික මෙන්න මේ විදිහට ඉන්න මේ විදිහට කෑම කන්නේ මේ විදිහට යන්න මෙන්න රටේ තියෙන නීති රීති පද්ධතිය එහෙම නොවුනොත් එහෙම වෙන දේ තමයි ඇත්තටම එක ගැටලුකාරී තත්ත්වයන්ටත් අපි මුහුණ දෙනවා. දැන් ඔබ දැකලා සමහර වෙලාවලට සමහර මිනිස්සු රස්සාවල් දාලා එනවා. සමහර පරිසරයන්ගෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඔබ මැද පිරිදි රස්සාවල් එහෙම බලන්න සමහර වෙලාවලට එන ගහන දිස යන ගිලලා එනවා. මොකද තමන් ගියාම තමන්ට ඉන්න බෑ කියලා හිතෙනවා. මොකද මේ වගේ නෙමෙයි එහෙ. මේ ඒ පාවිච්චි කරු බා ඒවා කවදා පාවිච්චි කරලා නැහැ. විතර වටේ පපිටේ පරිසරය බලපුවාම මේ මිනිස්සු වෙනස්. මිනිස්සු යාන්ත්‍රිකයි. යාන්ත්‍රික ඔය කතා බහ කරන විදිහවල් වෙනස්. පරිසරයේ අනිත් අයත් වගේ අපි වගේ අල්ලාප සල්ලාපි යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. ඇත්තට. ඔව් අනිත් එක දැන් ඊළංකාරණ තමයි ඇත්තටම අපි බලන්න පුරුදු වෙච්ච ක්‍රමයක්ත් තියෙනවනේ. ඒ තමයි අපි හැමතිස්සෙම කියන කාරණේ තමයි මේ අපේ වගේ නිමී. මොකද මම බලන්න පුරුදු වෙලා තියෙන්නේ මගෙන්. මම දැන් අපි කොතන හරි ගියොත් අපේ පැත්ත වගේ නිමී නෙමෙයි තමයි. ඒක වෙන එකක්. විතර අපි ගොඩක් කලකට අපි මේ පිළිම තීරණ වලට ගන්න පටන් ගන්නේ මගෙන්. මේ රට වගේ නෙමෙයි මේ රට. මේ රට වගේ නෙමෙයි මේ රට. එතකොට අන්තර් සංස්කෘතික සංවේදින් කියන්නේ මේකයි එහෙම තමයි. ඔබ ඒකෙන් තේරුම් ගන්න. ඔවුන්ගේ ගනුදෙනු කිරීමේදී ඒ සංස්කෘතිකාංග තේරුම් ගැනීම තුළින් ඔබට පුළුවන් හොඳ ආකාරයකට සම්බන්ධතා පවත්වාගෙන යamak කරන්න කියන එක. ඇත්තටම මේ ඔබතුමා මේ කාරණේ මතක් කරනකොට මට දැනෙච්ච කාරණා දෙකක් ඉතා කෙටියෙන් කියන එකක් තමයි ඉන්දියාවේ පූනේ ජාතික චිත්‍රපට ඇකඩමියේ මම ඉගෙන ගන්නකොට ඇකඩමියේ ප්‍රධානියා යන්නේ බයික් එකක නැගලා හවසට ඇවිල්ලා ශිෂ්‍යත් එක්ක බෝල් ගහලා එයා යන්න යනවා ගෙදර. හැබැයි එයා ඇකඩමියේ ඉන්දියාවේ පූනේ චිත්‍රපට ඇකඩමිය කියලා කියන්නේ ආසියාවේ අපිට සිනමාව ගැන ඉගෙන ගන්න තියෙන අංක එක. එතන තමයි තැන. හැබැයි එතන ආයතන ප්‍රධානියා එහෙමයි. අවසාන වශයෙන් මම පාඨමාලාව ඉවර කරලා එනකොට බැච් ෆොටෝ එකේ මට මෙහා පැත්තෙන් ඉන්නේ එදා මම විශ්වවිද්‍යාලයට යනකොට මම අරගෙන ගියපු බෑග් එක බිම දිගේ ඇදගෙන ගියපු බෑග් එක ගේට්ටුව ළඟින් අරගෙන මගේ කාමරයට ගිහිල්ලා දාපු මගේ කාමරය සුද්ධ කරපු කෙනා තමයි මං එනකල් එයා තමයි මගේ පාඨමාලාව අවසාන ගන්න බැච් ෆොටෝ එකේ මට මෙහා පැත්තේ වාඩි වෙලා ඉන්නේ ඉස්සරහම පෙළි වාඩිලා ඉන්නේ මම එයාට පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා මේ මණ්ඩපාධිපතිතුමත් හිටගෙන ඉන්නවා ඇකඩමිය අධිපතිතුමා රුසියාවේදී අපේ ද්‍රාස්තුචි ඉවානෝවන අල්ලා කොලසෝවා ද්‍රාස්තුචි කියලා අපි කියන ආයුබෝවන අල්ලා කොලසෝවා මහාචාර්යතුමිය අපි කතා කරන්නේ සර් මැඩම් කියලා. ඒ සංස්කෘතිය වෙනස්. හැබැයි අපේ ඒක ඇතුලේ අපි සර් මැඩම් කියලා කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට එක්තරා විදිහකට මේව අපිට උරුම දේවලුත් නෙමෙයි. වෙන සංස්කෘතියකින් අපි ගත්ත දේවල් අපි ඒව ණයට අරගෙන ඒව අපේ කරගෙන අපි ඉන්නවා. එතකොට අන්තර් සංස්කෘතික සංනිවේදනය ඇතුලේ මම විශ්වාස කරනවා එක්තරා විදිහකට විවිධ ජන කණ්ඩායම් වලට සුවිශේෂී වෙච්ච ඒගොල්ලොන්ගේ ඇවතුම් පැවතුම්, ඒගොල්ලොන්ගේ සිරිත්තිරිත්, ඒගොල්ලොන්ගේ ඉතිහාසය සම්බන්ධ කතා වගේ දේවල් පිළිබඳව අපිට තියෙන අවබෝධය සහ ගරු කිරීම පිළිබඳව අපි කරන අධ්‍යයනයන් වැදගත් කියලා. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ප්‍රාසංගික කලාවන් වලට චිත්‍රපටය, රූපවාහිනිය සහ නාට්‍ය වගේ විෂයන් වලදී අපිට මේ අන්තර් සංස්කෘතික සංනිවේදනය කියන විෂයපතය අධ්‍යයනය කිරීම ඉතාම සුවිශේෂයි. අන්න ඒ අර්ථයෙන් තමයි අද දවසේදී අපි පෙරවදන සඳහා අන්තර් සංස්කෘතික සංනිවේදනයේ විශේෂ තියෙන වැදගත්කම මූල් කරගෙන තමයි මේ කෘතිය පිළිබඳව කතා කරන්න ඕනේ කියලා තීරණය කළේ. ඒ අදහසින් තමයි අපි ආරාධනා කළේ ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මැතිතුමන්ට. එතුමා චීනේ වූහාන් විශ්වවිද්‍යාලයේ සංනිවේදනය පිළිබඳව ආචාර්ය උපාධිදරයෙක්. අනික් පැත්තට මේ සංනිවේදනය සම්බන්ධයෙන් කෘති ගණනාවක් සම්පාදිත
සම්පාදනය කරපු ලෝකේ විශ්වවිද්‍යාල ගණනාවක sannivedanaye විෂයයි උගන්නමින් ප්‍රායෝගිකව ඉන්න ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ සුවිශේෂී මානවකෙක් විදිහට තමයි අපිට ඔහු හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් අපි මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන මේ විදිහට අවසන් කරනවා. අපි ආරාධනා කරනවා ඔබට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාවට ගිහිල්ලා වැඩසටහන නැවත රස විඳින්න, එහෙම නැත්නම් නැවත සවන් දෙන්න කියන ඉල්ලීමක් කරමින් අපි අද දවසේ මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන මෙසේ අවසන් කරනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන මෙහෙවූයේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල. පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනයක්.